එක රටක් එක නීතියක් කියලා තමයි මේ රටේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලය ගත්තේ. නමුත් අපි බල අපි දැන් අවුරුදු දෙකක් දෙකහමාරක් ගිහිල්ලා බලනකොට මේ රටේ එක රටක් එක නීතියක් නෙමෙයි එක රටක් නීති 60ක් වෙලා තියෙනවා. ආණ්ඩු පක්ෂයට රාජපක්ෂ පවුලට එක නීතියක් අනිත් අයට තව නීතියක්. අද මේ වෙනකොට ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් වෙලා තියෙනවා මේ රටේ ස්වාධීනව කියන ආයතන වල ස්වාධීනත්වයේ පිළිබඳව ගැටලුවක් තියෙනවා. ඔබ දන්නවා 20 වන සංශෝධනයත් එක්ක මේ ඇති වෙලා තියෙන මේ තත්ත්වය. අද නීතිපති දෙපාර්තමේන්තුවේ ඒ ක්‍රියාකාරීත්වයේ පිළිබඳව අපිට ප්‍රශ්නාර්ථයක් තියෙනවා. අද නීතිපති දෙපාර්තමේන්තුවේ එදා හිටපු නීතිපතිවරයා තමයි අද මේ රටේ අග්‍ර විනිශ්චයකාරක. එතකොට එදා නීතිපතිවරයා හැටියට නඩු දාපු නඩු විශාල සංඛ්‍යාවක් මේ වෙනකොට නීතිපති දෙපාර්තමේන්තුව විසින්ම එය හකුලාගෙන තියෙනවා. අධිචෝදනා එල්ලපුරුපු අය ඒ චූදිතයන් ඒ චූදිතත්වය අයින් කරගෙන තියෙනවා. මේක තුලින් අපි හිතනවා විපක්ෂයක් හැටියට සමගි ජන බලවේගය හැටියට අපිට ඕනේ මේ නීතිය ආධිපත්‍යය ආරක්ෂා කරන්න, ඒ වගේම මේ රටේ ජනතාවගේ අයිතීන් ආරක්ෂා කරන්න. මේ අපේ රටේ ජනතාවගේ අයිතීන් උල්ලංඝනය වීමක් සිදු වෙලා තියෙනවා. කිසිසේත්ම මේ ස්වාධීන කියන මේ නීතිපති දෙපාර්තමේන්තුවේ ආණ්ඩුවක් මාරු වුණා කියලා නඩු වෙනස් වෙන විදිහක් නැහැ. නඩු ඉල්ලාස් කරගන්න විදිහක් නැහැ. මේක හොඳට බැලුවොත් මේ නඩු ඉල්ලාස් කරගෙන තියෙන වෙන කාගේවත් නඩු නෙමෙයි. මේ ආණ්ඩුව ඇතුළත ඉන්න මේ රාජපක්ෂ පවුලේ එහෙම නැත්නම් ඇමතිවරුන්ගේ එහෙම නැත්නම් ඒ ළඟම ව්‍යාපාරික ගජමිතුරුන්ගේ නඩු තමයි ඉල්ලාස් කරගෙන තියෙන්නේ. එතකොට අද මේ අග්‍ර විනිශ්චයකාරවරයාටත් කරන අගෞරවයක් හැටියට අපි දකින්නේ. අපි මේ සමස්ත නීති පද්ධතියට අධිකරණයට කරන අගෞරවයක් හැටියට දකින්නේ. අපි ඉල්ලීමක් කරනවා මේ තොරතුරු දැනගැනීමේ පනත අනුව අපි මේ වෙන අපි බාර දුන්න මේ නඩුවල විස්තර අපිට ලබා දෙන්න කියලා. මේ හේතුන් මොනවද කියලා. මේක රටේ ජනතාව හැටියට අපේ මේ රටේ ජනතාවගේ මානව අයිතිවාසිකම් මුල් ලංඝනයක් සිදු වෙලා තියෙනවා. මේ අපේ ප්‍රදා අපේ රටේ ජනතාවට මේ තොරතුරු ලබා දීමට අපි අවශ්‍ය අපි මෙතනින් අතර කරන්නේ නැහැ. මේ උත්තරීතර පාර්ලිමේන්තුවටත් මේ ගැන අපි ප්‍රශ්න කරනවා. අපි උත්තරීතර පාර්ලිමේන්තුව මේ හැම ස්වාධීන ආයතනයක් පාර්ලිමේන්තුවට වග කියන්නේ. අපි පාර්ලිමේන්තුවේදීත් මේ ගැන ප්‍රශ්න කරලා මේ ඇති වෙලා තියෙන අවාසනාවන්තය තත්ත්වය ජනතාව වෙනුවෙන් අපි ඉදිරියට ගෙනියනවා.